විශේෂයෙන්ම 2012 මැයි මාසේ 17 වෙනිදා වෙච්ච මේ සිද්ධිය වුණාට පස්සේ මේ රටේ ලොකු ආන්දෝලනයක් තිබුණා. වසීම් තාජුද්දීන් කියන ඒ රග ක්‍රීඩකයා අදිසි අනතුරකින් නෙමෙයි මරණයට පත් උනේ. මේක යම් ඝාතනයක් සිද්ධ වුණයි කියන ඒ කතාව මුළු රටේම ආන්දෝලනාත්මක කතාවක් හැටියට 2012 අවුරුද්දේ මේක මුළු රට පුරාම ගියා. එතකොට මේක රට පුරාම ගියාට පස්සේ අපි දන්නවා මේ රටේ විශේෂයෙන් මේ රග ක්‍රීඩාවේ යෙදලා ඉන්න විශාල පිරිසක්, ඒ වගේම සාමාන්‍ය ජනතාව අතරත් යම් විශ්වාසයක් තිබුණා. මේක හදිසි අනතුරකින් වෙච්ච මරණයක් නෙමෙයි, මේක ඝාතනයක් කියලා. එතකොට අපේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා ඵලයට පත් වුණාට පස්සේ රහස් පොලිසිය විසින් කරුණු වාර්තා කරා උසාවියට. තාජුදීන්ගේ මේක හදිසි අනතුරක් නෙමෙයි, මේක මරණයක් හැටියට, එහෙම නැත්නම් මේක ඝාතනයක් හැටියට මේක අපි සැක කරනවා. ඒ හින්දා නැවත ඔහුගේ බොඩි එක, එහෙම නැත්නම් ඔහුගේ මල සිරුර ගොඩගන්න උසාවියෙන් අවසර ඉල්ලුවා. ඒ අනුව තමයි 2015 නැවත පෙබරවාරි මාසේ එය මලමිනිය ඔහුගේ මල සිරුර ගොඩගන්න උසාවියෙන් අවසර ලැබෙන්නේ. එතකොට ඒ උසාවියෙන් අවසර ලැබිලා නැවත මරණ පරීක්ෂණයක් කරලා තමයි තීන්දු වෙන්නේ මේක අදිසි අනතුරකින් සිදුවෙච්ච මරණයක් නෙමෙයි, මේක ඇවිල්ලා ඝාතනය කරලා තාජුදීන්ව ඝාතනයට පත් කරලා තියෙනවායි කියන එක ඒ මරණ පරීක්ෂක වාර්තාවෙන් එළිදරව් වුණා. එතකොට අද ඒක උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. උසාවියේ නැවත මේ නඩුව ආරම්භ කරලා තියෙනවා. එතකොට ඒ උසාවියට ඉදිරිපත් කරලා තියෙන අලුත් මරණ පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ මේ තාජුදීන්ගේ මරණය ඝාතනයක් කරහා සිද්ධ වෙච්ච දෙයක්. මේක කිසි විටකත් හදිසි අනතුරක් නොවේ කියන එක. එතකොට අද ඒක සනාථ වෙලා තියෙනවා. ඒ සනාථ වෙලා අද වෙනකොට උසාවියේ මේ තාජුදීන්ගේ ඝාතනයට සම්බන්ධ වෙච්ච අය හොයන්න දැන් පරීක්ෂණයක් යනවා. දැන් නඩු විභාගයක් පවත්වනවා. එතකොට මේ නඩු විභාගයේ පවත්වන අතරතුර තමයි අපේ හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා කියන්නේ මේක ඝාතනයක් නෙමෙයි, මේක හදිසි අනතුරකින් සිද්ධ වෙච්ච දෙයක්. තාජුදීන්ගේ වාහනය අර පාක් රෝඩ් එකේ 175 කිලෝමීටරයකට 175 වේගයෙන් ගමන් කරයි කියන තර්කයක් එතුමා එතන දානවා. අපේ ඇමතුමා කිව්වා විදියට පළවෙනිම දේ තමයි එතුමා තාජුදීන් රග ක්‍රීඩකයා ඔහු ගමන් කරලා තියෙන ටොයටා විට්ස් කියන වාහනයක්. ඒක ඉතා කුඩා වාහනයක්. ඒ වගේ කුඩා වාහනයක් ඒ පාරේ 175 වගේ වේගයෙන් ගමන් කරන්න පුළුවන්ද කියන එක පළවෙනි ප්‍රශ්නේ හැටියට පැන නැගෙනවා. ඊළඟට උසාවිය දැනුම් දීලා තිබිදී උසාවියට මරණ පරීක්ෂණ වාර්තාවෙන් සනාථ වෙලා අද උසාවියට ඒ මරණ පරීක්ෂණ වාර්තාව බාර දීලා තියෙනවා. මේක හදිසි අනතුරක් නෙමෙයි, මේක ඝාතනයක් කියලා ඒ මරණ පරීක්ෂකවරු තහවුරු කරාට පස්සේ හිටපු ජනාධිපතිතුමා මෙවැනි ප්‍රකාශයක් කිරීම හරිම ගැටළු සහගතයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා මරණ පරීක්ෂකවරයෙක් නෙමෙයි, එතුමා ඒ රස්සාව කරලා නැහැ. ඉතින් එතුමා කොහොමද කියන්නේ මේ රටේ වෘත්තීමය මරණ පරීක්ෂකවරු 3 දෙනෙක් පිළිගත් රටම පිළිගත්ත 3 දෙනෙක් මරණ පරීක්ෂණයක් කරලා ඒ මරණ පරීක්ෂණය හරහා තාජුදීන්ගේ ඝාතනයක් කියන එක තහවුරු කරාට පස්සේ මෙයා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මාධ්‍ය වලට කියනවා මේක ඝාතකයක් නෙමෙයි, මේක හදිසි අනතුරක් කියලා. එතකොට අපිට පේනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතාම සැලසුම් සහගතව මේ පරීක්ෂණ, ඒ වගේම මේ නඩුව වෙන පැත්තකට ගමන් කරන්න යම් බලපෑමක් එතුමා කරලා තියෙනවා. මොකද උසාවියට වාර්තාවක් තහවුරු කරලා ඉදිරිපත්සට පස්සේ ඒ වාර්තාවට අභියෝග කරන්න බෑ. ඒත් මරණ පරීක්ෂකවරු 3 දෙනෙක් ඉදිරිපත් කරපු වාර්තාවක්. ඒ වාර්තාව කියලා දිනවා ඝාතනයක් කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඝාතනයක් නෙමෙයි කියලා. ડોક્ટર මහින්ද. එතකොට මේක හරිම පරස්පර විරෝධී තත්ත්වයක්. එතුමා එහෙම කොහොමද කියන්නේ? එතකොට ඒක එතුමා පිළිඅරගෙන නැහැ. එතකොට එතුමා මේ හදන්නේ එතුමා යම්කිසි ආකාරයකට මේකේ සම්බන්ධයක් එතුමාගේ මේ ඝාතනය වෙනුවෙන් තිබුණාද? යම් යම් නොයෙකුත් කටකතා මුළු රට පුරාම තිබුණා.
අපි දන්නවා මේක වෙච්ච වෙලේවාම මෙරටේ ප්‍රභූ පැලැන්තියේ කෙනෙක්ගේ යම් සම්බන්ධතාවයක් මේකට තියෙනවයි කියන එක මුළු රටපුරාම පැතිරෙච්ච කතාවක්. ඒ වගේම නැවත මේ මරණය අපි ගොඩ අරගෙන පරීක්ෂණ පවත්වනකොට සියලු දෙනා අතරම පැතිරුණා මේක මේ රටේ ප්‍රභූ පැලැන්තියට යම් සම්බන්ධ යම් කෙනෙක් මෙහෙවීමෙන් සිද්ධ වෙච්ච මරණයක් කියන එක අද සියලු දෙනාම ඒක දන්නා සත්‍යතාවයක්.